දස් 24 දී අපේ අවධානය වැඩිපුරම දිනාගත්ත සුපිරිම සුපිරි මූවී එකක් තමයි ඔන්න අද මම ඔය කට්ටියට බලන්න අරගෙන ආවේ මූවී එකේ නම තමයි Godzilla X Kong The New Empire ඇත්තටම රිලීස් වෙන්නත් කලින් මිනිස්සු අතර ලොකු ප්‍රසිද්ධියක් ලබා ගත්තේ මූවී එකක් තමයි මේක මොකද කියනවා නම් මේක Godzilla Universe එකට සම්බන්ධ මූවී එකක් ඉතින් අපිට මේ Hello Earth සම්බන්ධයෙන් තියෙන කොමික් වලදී විතරක් බලා ගන්න පුළුවන් වෙච්ච සත්තු ගොඩක් අපිට මේ මූවී එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් හැමදාම ඔයාලට මේ විදිහේ මූවී රිවියුස් අරන් එන TV Cap channel එක තාමත් subscribe කරලා නැත්නම් चैनल का सब्सक्राइब करके ना मैं वीडियो एक अट लाइक किया दागे ना एमन अंगिंग वैडी कथा बाग नेतु है वही मामा यमु में मूवी के कथा बाग मोना बागे का दिल बालन ना मैं सिंहल टीवी कैप्स මොවිගේ පටන් ගද්දි අපිට හලෝ අර්ත් වල ඉන්න කොංව පෙන්නනවා කොං මේ වෙද්දිත් මොක්කුද මන්දා දඩබල්ලෝ වගේ පෙනුමක් තියෙන ටයිටන්ස්ලා රංජු වගේන් බේරෙන්න පණ කඩාගෙන දුවන ගමන් තමයි ඉන්නේ හැබැයි තින් කොං අටවපු උගලක් පැත්තර තමයි කොං මුන් සෙට් එක අරගෙන යන්නේ මුන් ඉතින් ඒක දන්නේ නැහැ මොන් ගිහිල්ලා මේ වෙලාවේදී මේ උගලට අහු වෙනවා සත්තු කිහිප දෙනෙක් මේ වෙලාවේදී මිය යනවත් එක්කලම කොං අල්ලගන්න එක සතෙක්ව කොං මේ වෙලාවේදී දෙකට ඉරලා දානවා මේක දකින අනිත් ටයිටන්ලා හොඳටම බය වෙලා මෙතනින් පැනලා යනවා කොං ඊට පස්සේ මෙයාගේ දඩේමත් අරගෙන ඔන්න නිවි හැනහිල්ලේ තැනකට ගිහිල්ලා මේක කණ්ඩ තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි තින් කොන් ගොඩක් කවුලෙන් ඉන්නා වගේ තමයි පේන්නේ. ඇත්තටම මේ කොන්ගේ પરම්පරාවේ ඉතුරු වෙලා ඉන්න එකම සත්වයා තමයි කොන් කියලා කියන්නේ. ඉතින් කොන්ට මේ වගේ තනිකමක් පාළුවක් දැනෙන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ. ඉතින් කොන් මේක හන්ද ගොඩක් දුකින් තමයි මේ හැලෝත් වල ජීවත් වෙන්නේ. ඔන්න ඊට පස්සේ මොනාක් එකේ වැඩ කරන ડોක්ටර් ඊලින්ව ඊගවට අපිට පෙන්නනවා. මේ මොන්ස්ටර්ලා සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න තියෙන පෘථුවේ තියෙන ආයතනය තමයි මොනාක් කියලා කියන්නේ. ඉතින් මේ කට්ටියගේ වැඩේ තමයි මේ ටයිටන් ලගෙන් සිද්ධ වෙන කරදර වලින් මිනිසුන් ආරක්ෂා කරන එක. මේ කට්ටිය නිකන් විශේෂ බලකාය වගේ තමයි වැඩ කරන්නේ. ඇත්තම ડોක්ටර් ඊලින් මේ වෙලාවේදී මොන්ස්ටර්ලගෙන් මිනිසුන්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ කට්ටියගේ දූරාවලියට අනුව ඒ කට්ටිය සටන් කරන එක විතරයි ඒ කට්ටිය සිද්ධ කරන්නේ කියලා. මේ වෙලාවේදී මෙයාගේ මේ දේශණයට සම්බන්ධ වෙලා ඉන්න තවත් ආචාර්යවරු වගේම මහාචාර්යවරු ගොඩකට මේ වෙලාවේදී දේශනයක් පවත්වනවා. ඔන්න ඊට පස්සේ අපේ චන්ඩියා ගොඩ්සිලා ටවුන් එකකට ඇවිල්ලා ඉන්න කකුලුවෙක් වගේ යෝධ ටයිටන් කෙනෙක්ට පහර දෙන විදිහත් ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තම රෝමේ තමයි මේ සටන සිද්ධ වෙන්නේ. කොහොමරි තින් ගොඩ්සිලා හෙන ගේමක් දීලා අන්තිම මෙයාගේ භයානකම වෙපන් එක වන ඇටොමික් බ්‍රීත් එකක් පාවිච්චි කරලා ඔන්න මේ මුර්ගයව මෙතනදී ඉවරයක් කරනවා. මෙයාගේ වැඩි ඉවර කරන ගොඩ්සිලා ඊට පස්සේ මෙතනින් පිටත් වෙනවා. ඕන් ඒත් එක්කලම හැලෝත් වලටත් බලපාන ගොඩක් ලොකෝ භූකම්පනයක් සිද්ධ වෙන විදිය ඊගාවට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට ජියාව පෙන්නනවා. මීට කලින් මූවීස් වලදීත් අපිට ජියාව දැක ගන්න පුළුවන් වුණා. මං හිතන්නවට මතක ඇති. දැන් නම් හැබැයි ජියා ටිකක් ලොකුයි. මේ සිද්ධ වෙන භූකම්පනයේ තරංග පෘථුවිය මතු පිටටත් දැනෙනවා වුණාට ඇත්තම ජියාට මේකත් එක්කලා අමුතුම දෙයක් ෆීල් වෙන්න පටන් ගන්නවා. මෙයාට මේකෙන් අමුතුම විදිහේ ඉලූෂන්ස් ටිකක් පේන්න පටන් ගන්නවා. මේකෙන් හොඳරම කලබල වෙන ජියා ඊට පස්සේ හරියට නිකන් මොකක් හරි දෙයකට ආවේශ වෙලා වගේ ඔන්න මෙයා ගාව තියෙන පොතේ වගේම මෙයා ඉස්කෝලේ ඉන්න ඒ මේසේ උඩත් අමුතුම විදිහේ චිත්‍රයක් අඳින්න පටන් ගන්නවා. බැලු බැල්මට නිකන් කඳු තුනක් වගේ පේන දෙයක් තමයි මෙයා අඳින්නේ. ඉතින් ඉක්මනටම මේ ළමයාගේ මේ හැසිරීමේ හින්දා මේ ඉස්කෝලේ ඉන්න ගුරුතුමිය මෙයාගේ අම්මා වුණෝ ડોක්ටර් ඊලින්ට ඉක්මනින්ම කතා කරනවා. ඔන්න ඊලින් ඊට පස්සේ ඇවිල්ලා ජියා එක්කලා මේක සම්බන්ධයෙන් කතා කරනවා. ජියා මේ වෙලාවේදී ඔන්න මෙයාට පෙනිච්ච දේවල් ගෙන යගේ අම්මට විස්තර කරනවා. ජියා මේ වෙලාවේදී කොහොමරි කොංගට කතා කරන්න යට අවස්ථාවක් දෙන්න කියලා ඔන්න ඊලින්ට කියනවා. ඊලින් නම් ඒක පස්සේ බලමු කියලා තමයි මේ වෙලාවේදී කියන්නේ. මොකද ඉතින් මේ කට්ටි ඉන්නේ මේ වෙද්දිත් පෘථුවිය මතු පිට උනාට කොංග මේ වෙද්දි ඉන්නේ හැලෝ අර්ත් එකේ. හැලෝ අර්ත් එක තියෙන්නේ පොළවට පල්ලෙහයින්. එදා රෑ තමතුම විදියේ හීන වගේක් දැකලා ජියා හොඳටම බය වෙනවා. ඔන්න ඊට පස්සේ ඊලින් නැවිලා මෙයාව සනසනවා. කොංගට මොකක් හරි කරදරයක් වෙන්නයි යන්නේ. යාට කොංගව කොහොමරි හම්බ වෙන්න ඕනේ කියලා ජියා දිගින් දිගටම කියනවා. ඊලින් ඊට පස්සේ කොහොමරි කොංගවට මුණ ගස්සන්නම් කියලා මේ වෙලාවේදී මේ ළමයාගේ හිත හදනවා. ඊලින් ඊට පස්සේ ජියා මේ අමුතු විදිහට ඇඳපු චිත්‍ර ටික පරීක්ෂා කරලා බැලුවට පස්සේ මට වැදගත් දෙයක් දැක ගන්න පුළුවන් වෙනවා. භූමිකම්පාවත් එක්කලා පොළව අභ්‍යන්තරයේ ඇති වෙච්ච තරංග රටාවලට මෙයා මේ ඇඳලා තියෙන චිත්‍රය ගොඩක් සමානයි කියලා ඔන්න ડોක්ටර් ඊලින්ට මේ වෙලාවේදී තේරුම් යනවා. මේ දෙක එකිනෙකට සමාන වෙන්නේ කොහොමද? ඔන්න ඊට පස්සේ මේ ටයිටන්ස්ලා ගැනයි සිද්ධ වෙන විකාර අමුතු දේවල් ගැනයි අමුතු විදිහ අදහස් තියෙන මේ කට්ටියත් එක්ක එකට වැඩ කරන බර්නිව හම්බ වෙන්න ඊලින් යනවා. ඊලින් ගිහිල්ලා මෙයාගේ මේ දුව ඇඳේ චිත්‍ර කොහොමද මේ තරංග රටාවලට සමපාත වෙන්නේ කියලා ඔන්න මෙයාගේ යාළුවා බර්නිගෙන් අහනවා. බර්නිටත් මේක හරියටම හිතා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. හැබැයි තින් නීගාවට ඔන්න මොනාක් එකෙන් ලොකු ඇලර්ට් එකක් ડોක්ටර් ඊලින්ට එවනවා. හලෝ අර්ත් එකෙන් කවුරු හරි එළියට එනවා වගේ තමයි පේන්නේ. ඔන්න හලෝ අර්ත් එකෙන් ద్వාරයක් විවෘත කරගෙන කොං පෘථුවිය මතු පිටට එන විදිය ඊගාවට අපිට පෙන්නනවා. කොලෝසියම් වලට වෙලා අතල් එකේ ඇලර්ට් එකක් දාගෙන හිටපු ගොඩ්සිලාත් මේ වෙලාවේදී ඔන්න නැගිටලා කොහෙදෝ මන්දා යන්න පටන් ගන්නවා. කොහොම හරි හලෝ අර්ත් එකෙන් එළියට ආපෝ කොං මේ වෙලාවේදී විවේක ගන්නවා. පේන විදියට මිනිහගේ දතක් නර
පාරක් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපිට වගේම දතක් සවුත් උනාට පස්සේ කොන්ටත් ගොඩක් ලොකු වේදනාවක් දැනෙනවා. ඉතින් මෙයා මේ වේදනාවත් ඉවසගෙන ඔන්න මේ වෙලාවේදී පොඩි නිින්දක් දානවා. ජියා වගේම ඊලින් ඉක්මනින්ම කොන් ආපු මේ ස්ථානයකට ගමන් කරනවා. කොමර ඊට පස්සේ මෙතෙන්ට එන මොනාක් ආයතනයේ ඉන්න වෛද්‍යවරු සෑහෙන ලොකු මෙහෙයුමකට පස්සේ කොන්ගේ මේ නරක් වෙච්ච දත අයින් කරලා ඔන්න ඒ වෙනුවට මිනිහට හොඳ හයිය යකඩ දතක් සම්බන්ධ කරන විදිහ ඊගාවට අපිට පෙන්නනවා. කොන් උඩට ආපු එක ගොඩක් භයානකයි. දැන් ඉතින් ගොඩ්සිලා ඌ ඉවරයක් කරන්න දඟලයි. කලින් පාරක් දෙන්න මරා ගන්න ගිහිල්ලා 99 ඉන්නේ බේරුනේ. ඔන්න මේ වෙලාවේදී බර්නි මේ විදිහට මේ කට්ටියට කතා කරනවා. මට පේන්නේ කවුරු හරි අපිට මොකක් හරි සංඥාවක් දෙන්න උත්සාහ කරනවා. ඒකින්ද තමයි මේ කම්පන රටා මේ විදිහට ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ හලෝ එර්ත් එකටත් යටින් තවත් මොකක් හරි තියෙනවා කියලාද ඔයා කියන්නේ. ඊලින් මේ වෙලාවේදී බර්නිගෙන් අහනවා. මොකද ඉතින් මෙතන වෙන්නේ මොකක්ද කියන එක හරියටම දැනගන්න දැන් ඉතින් මේ කට්ටියට ආපහු සැරයක් කොන් එක්කලා හලෝ එර්ත් එකට යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ කට්ටිය ඔන්න මෙයාලගේ ටීම් එක හදාගෙන මේ ගමන පිටත් වෙනවා. හමුදා නිලධාරියෙක් කුණු ට්‍රැපර් වගේම මේ කට්ටියගේ මේ ටයිටන්ලා ගැනින්න විශේෂඥයා බර්නි ඒ වගේම ડોක්ටර් ඊලින් වගේම කොමරි බලෙන් මේ කට්ටියත් එක්ක ડોක්ටර් ඊලින්ගේ දුව ජියාත් එකතු වෙනවා. මේ කට්ටිය මුලින් ජියාව තියලා යන්න උත්සාහ කරත් ඇත්තටම ජියා කියන දේවල් තමයි කොන් ගොඩක් දුරට අහන්නේ. ඉතින් මේ කට්ටියට ජියාවත් මේ භයානක ගමනට එක්කරගෙන යන්න මේක හන්ද සිද්ධ වෙනවා. කොන් මේ වෝම් හෝල් එකට පණිනවත් එක්කලම මේ කට්ටියත් මේ කරා ගමන් කරනවා. ඔන්න කොන් එක්කලා අපේ කට්ටියටත් හලෝත් එකට යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන නම් මාර්ම ලස්සනයි. ඇත්තටම බර්නිට නම් ওই පළවෙනි අවස්ථාවට තමයි හලෝත් එක දැක ගන්න පුළුවන් උනේ. ඉතින් මෙයා ගොඩක් ආදරය කරපු මෙයාගේ ටයිටන්ස් ලව ඇත්තට මේ කට්ටිය ජීවත් වෙන තැන දැක්කට පස්සේ බර්නි නම් සෑහෙන සතුටු වෙනවා. ඔය අතර පෘථුවිය මතු පිටින් ඉන්න ගොඩ්සිලා ඔන්න නෂ්ටික බලාගාරවලට වගේම ගිනි කඳු වලටත් පහර දීලා මේ වගේ තියෙන ශක්තිය උරා ගන්න පටන් ගන්නවා. ඇත්තටම ගොඩ්සිලා ගොඩක්ම ගොඩක් භයානක මට්ටමේ හතුරෙක් එක්කලා මෙයාට සටන් කරන්න සිද්ධ වුණොත් තමයි මේ වගේ ලොකු ශක්තියක් මෙයා ඇඟට අවශෝෂණය කරගන්නේ. හැබැයි තින් ගොඩ්සිලා මේ වෙලාවේදී මේ විදියට ශක්තිය ඇබ්සෝබ් කරගන්න එක ඇත්තටම හැමෝටම ලොකු ප්‍රශ්නයක්. මේ කට්ටියගේ මහාචාර්යවරියෙක් වන ડોක්ටර් ඊලින් ඉන්නේ දැන් හලෝත් එකේ. ඉතින් මේ කට්ටියට මෙයාව සම්බන්ධ කරගන්න විදිහකුත් නැහැ. මොන වුණත් ගොඩබෙමින් ඉන්න මිනිස්සු නම් මේකට හොඳටම බය වෙලා තමයි තියෙන්නේ. මොනක් එකටත් මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. පල්ලෙහා තියෙන මොනක් මූලස්ථානයට අපේ කට්ටිය ගමන් කරනවා. හැබැයි තින් මෙතෙන්ට ගමන් කරද්දී මේ ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තියෙන විදිහ අපේ කට්ටියට දැක ගන්න පුළුවන් වෙනවා. මෙතන තියෙන සලකුණු දිහා බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම මේක කොන්ගේ වැඩක් කියලා අපේ කට්ටියට තේරුම් යනවා. ඒත් කොන් මොකටද මොනක් එකේ පල්ලෙහා තියෙන මූලස්ථානයක් විනාශ කරන්නේ? මෙතන මොකක් හරි වෙන දෙයක් සිද්ධ වෙනවයි කියන එක ડોක්ටර් ඊලින්ට මේ වෙලාවේදී තේරුම් යනවා. ඔන්න අපේ කොන් කාලයකට කලින් මෙයා පාවිච්චි කරපු ඔන්න මේ භූමිකම්පාවේ හින්දා පොළවේ හැරිච්ච ආගාධයක් ඇතුළට ගමන් කරන්න පටන් ගන්නවා. දිගටම ගමන් කරගෙන ගියාට පස්සේ මෙයා අමුතුම ස්ථානයකට තමයි ළඟා වෙන්නේ. මෙතන ලොකු මේදුමක් තියෙනවා. මේ මේදුම අතරින් මෙයා සෑහෙන ලොකු වානරයෙක්ගේ ඡායාවක් දකිනවා. ටිකෙන් ටික මේ ඡායාව පොඩි වෙලා ඔන්න කොන්ගේ වර්ගයේම පුංචි පැටියෙක් ඉන්න විදිහ කොන් මේ වෙලාවේදී බලාගෙන ඉන්නවා. කොන්ට හිතා ගන්නවත් බැරි තරම් සතුටක් වගේම ලොකු පුදුමයක් තමයි ඇති වෙන්නේ. ඇත්තටම මෙයාගේ වර්ගයේ තවත් කට්ටි ඉන්නවා. කොන් මේ වෙලාවේදී මේ පුංචි පැටියාව අල්ලන්න උත්සාහ කරනවා. හැබැයි මේ වෙලාවේදී මේකනම් කොන්ගේ අත හපලා දානවා. මේත් එක්කලම තවත් වානරයෝ කිහිප දෙනෙක් ඇවිල්ලා කොන් එක්කලා සටන් කරනවා. ඇත්තටම මෙතන 4-5 දිනෙක් ඉන්නවා. හැබැයි තින් කොන් කියලා කියන්නේ ලේසිපාසු ඩයල් එකක් නෙමෙයිනේ. මිනිහා ගොඩ්සිලාගෙන් වගේම මෙගා ගොඩ්සිලාගෙනුත් හොඳරම ගුටි කාලා. මිනිහට හොඳ බැටල් IQ එකක් වගේම හොඳ බැටල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් මේ හැකියාවල් පාවිච්චි කරන කොන් මේ වෙලාවේදී මේ සෙට් එකට නැගිට ගන්න බැරි වෙනකන්ම පහර දෙනවා. කොන් මේ වෙලාවේදී පොඩි එකාවත් ආයුධයක් විදිහට පාවිච්චි කරලා මේ අනිත් එවුන්ට පහර දෙනවා. කොමරි කට්ටිය මෙතනින් පැනලා යනවා. කොන්ට පොඩි එකාව අල්ල ගන්න පුළුවන් වෙනවා. කොන් ඊට පස්සේ මම මෙහෙට එක්කන් යන්න කියලා කොන් පොඩි එකාට කියනවා. ඉතින් පොඩි එකත් අකමැත්තෙන් උනත් කොන්ව මේ ගමන එක්කරගෙන යනවා. ඔය අතරේ කැඩිච්ච මොනක් ආයතනයේ තිබ්බ කැමරා එකක් අපේ කට්ටිය පරීක්ෂා කරනවා. ඇත්තරම දැන් මේ හලෝත් එකේ මේ කට්ටියට ගමන් කරන්න රේඩාර් පද්ධතියකුත් නැහැ. මේ කට්ටියට ගමන් කරන්න සිග්නල් ලබා දෙන්න මූලස්ථානිකුත් නැහැ. ඉතින් මේක හන්ද මේ කට්ටියට පාර හොයා ගන්න විදිහක් නැහැ. ඉතින් මේ කට්ටිය එක එක තැන්වල කැරකිලා ආපහු ඔන්න බිමටම ගොඩ බානවා. දිගටම පයින් ගමන් කරමු කියලා මේ කට්ටිය යෝජනා කරනවා. ඊට පස්සේ මේ කට්ටිය දිගටම පයින් ගමන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටියත් එක්කලා හිටපු හමුදා කැප්ටන් කෙනෙක් මේ වෙලාවේදී මෙතන තියෙන ගහකට බිලි වෙනවා. කොහොම වුණත් හලෝත් එක කියලා කියන්නේ මිනිසුන්ට එහෙමයි ඇවිදින්න හොඳ තැනක් නෙමෙයිනේ. අපේ කට්ටිය හොඳටම බය වෙලා වුණ ගමන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටිය ඊට පස්සේ අමුතුම විදිහේ පැරණි ගල් වලින් හදපු දේවාලයක් වගේ ස්ථානයට එනවා. දිලිසෙන බත්කුරෙක් මෙතන තියෙන ගලක වහනවා දැකලා ජියා මේ සතාව අල්ලන්න යද්දී ඔන්න මෙයාගේ අතින් මෙතන තියෙන ගලක් ඇතුළට එබෙනවා. මේ තෙක්ලම මෙතන ජලයෙන් පිරෙන්න පටන් ගන්නවා. හැබැයි මේ කට්ටියට මේ වෙලාවේදී අමුතුම විදිහේ පටලයක් වගේ දිලිසෙන දෙයක් දැක ගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් මොනව කරන්නද? මේ කට්ටිය මේකෙන් ඇතුළට යන්න හිතාගෙන මේක ඇතුළට ගමන් කරනවා. ඔය අතරේ කොන් එක්කලා යන අපේ වඳුරු පැටියා ලොකු ජලාශයක් පෙන්නලා මේකෙන් වතුර බොන්න කියලා මේ වෙලාවේදී කොන්ට කියනවා. ඉතින් වඳුරු පැටියත් ගිහිල්ලා ඔන්න මේකෙන් නාල කරලා වතුර ටිකක් බොන්න පටන් ගන්නවා. කොනොත් ඉතින් මේක වැඩිය ගණන් ගන්නේ නැහැ. මෙයාත් මේ ජලාශයට ගමන් කරනවා. හැබැයි තින් පොඩි එකා ලොකු උගුලක් තමයි කොන්ට මේ අටවලා තියෙන්නේ. මේ වෙලාවේදී ලොකු සී සර්පන්ට් කෙනෙක් වගේ අමුතුම ජාතියේ සතෙක් ඇවිල්ලා ඔන්න කොන්ට ඇටෑක් කරන්න පටන් ගන්නවා. පොඩි එකා ඉක්මනටම මෙතනින් පැනලා යනවා. හැබැයි තින් ලොකු දුරක්
යන්න හම්බ වෙන්නේ නැහැ. මේ පොඩි එකා දුවන පාරට කොංගේ පොරව ඇවිල්ලා හරස් වෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපු කොං අර සතාගේ ඔළුව මෙතෙන්ට ගෙනල්ලා දානවා. ඇත්තටම කොංව හොඳටම යා අවතක්සේරු කරයි කියලා. මේ පොඩි එකාට මේ වෙලාවේ මීටර් වෙනවා. මේ සතාව කාලා එදා හවස් වරුව මේ දින මේ විදිහට මේ ගංගාව ගාව ගත කරනවා. කොහොම හරි මේ ගොඩ්සිලාගේ අමුතු හැසිරීම් රටාව හින්දා ගොඩ්සිලාගේ පස්සෙන්ම ගමන් කරපු අපේ මොනාක්ගේ සම්මරින් එකකට මේ වෙලාවේ උන්න ගොඩ්සිලා මුහුද පතුලේ ඉන්න ටියාමට් කියලා හඳුන්වන ටයිටන් කෙනෙක් එක්කලා උන්න වලියක් දාගෙන තියෙන විදිහ මේ වෙලාවේ මේ කට්ටියට දැක ගන්න පුළුවන් වෙනවා. ටියාමට් කියලා කියන්නේ ගොඩක් බලගතු මොන්ස්ටර් කෙනෙක්. මෙයාටත් ගොඩ්සිලාට වගේ මේ නෂ්ටික බලය කියන එක තියෙනවා. හැබැයි ගොඩ්සිලා මේ වෙලාවේදී මෙයාගේ පවර්ෆුල් වෙපන් එක ඇටොමික් බ්‍රීත් එක පාවිච්චි කරලා ඔන්න ටියාමට්ව තිවරයක් කරනවා. ඒ විතරක් නෙමෙයි ටියාමට්ගේ ඇඟේ තියෙන මේ නෂ්ටික ශක්තියත් මේ වෙලාවේදී ගොඩ්සිලා යාගේ ඇඟට ඇබ්සෝබ් කරගන්නවා. මේකෙන් පස්සේ උන්න ගොඩ්සිලා තවත් ගොඩක් බලවත් වෙනවා. ඇත්තටම ගොඩ්සිලා මෙච්චර ලොකු බලයක් එකතු කරන්නේ මොකටද? හලෝ ඔත් එකේ ගමන් කරන අපේ සෙට් එක ඊගාවට අපිට පෙන්නනවා. ජියානම් මේ වෙලාවේදී මෙයාට හොඳට හුරුපුරුදු තැනක් වගේ මේකේ දිගටම ගමන් කරනවා. හැබැයි ටිකක් හිමින් යන්න කියලා ට්‍රැපර් මේ වෙලාවේදී ඇවිල්ලා ජියාව නතර කරනවා. මේත් එක්කම විශ්වලාගෙන හිටපු ආදිවාසීන් වගේ කණ්ඩායමක් ඇවිල්ලා මේ කට්ටියට එළගේ ආයුධ දික් කරලා අපේ කට්ටියව යටත් කරගන්නවා. ඇත්තටම ජියා කියලා කියන්නේ මේ කට්ටියගේ කෙනෙක් කියලා. මෙතන ඉන්න මේ ටීම් එකේ නායිකාව වගේ මේ කාන්තාව මේ වෙලාවේදී හඳුනගන්නවා. මේ කට්ටිය ඊට පස්සේ මේ හිරකාරයන්ව ඔන්න මේ කට්ටියගේ ට්‍රයිබ් එක තියෙන තැනට අරගෙන යනවා. මේ කට්ටියගේ නායකතුමිය මේ වෙලාවේදී ඔන්න ජියාව පිළිගන්නවා. අපේ කට්ටියගෙන් ওই කට්ටියට හානියක් නැහැ කියලා ජියා මේ වෙලාවේදී ඔන්න මේ නායකතුමියට කියනවා. නායකතුමියත් ඊට පස්සේ මේ කට්ටිය විශ්වාස කරලා ඔන්න මේ කට්ටියට මෙතන ඉන්න අවස්ථාව හදලා දෙනවා. ඊට පස්සේ මේ කට්ටියගේ මේ ගෝත්‍රය සම්බන්ධයෙන් තියෙන පරණ පුරාණ කතාවක් මේ වෙලාවේදී මේ නායකතුමිය ඔන්න අපේ කට්ටියට කියනවා. ඇත්තටම අතීතයේදී ටයිටන්ලා තමයි මේ ලෝකය පාලනය කරපු මේ ලෝකයේ හිටපු මූලික ජීවීන් බවට පත් උනේ. මේ කට්ටියට එක එක වැඩ රාජකාරිය නියම වෙලා තිබ්බා. මේ කොංගලගේ කට්ටියට නියම වෙලා තිබ්බේ රාජකාරිය තමයි මිනිස් වර්ගයව ආරක්ෂා කරන එක. හැබැයි මේ කොංගලගේ වර්ගයේ හිටපු එක නරක වානරෙක් කොන්න ලොකු කැරැල්ලක් ඇති කරලා මෙයාගේ පැත්තට කොංගලගේ වර්ගයේ පිරිසක් නම්මගෙන ලොකු අරගලයක් ඇති කරගත්තා. ඇත්තරම මෙයාට ඕන කරලා තිබ්බේ මිනිස් වර්ගය ආරක්ෂා කරන්නේ නැතුව මෙයාගේම රාජධානියක් පිහිටවගෙන නිකන් රජෙක් වගේ ජීවත් වෙන්න. කොහමරි මේ අරගලෙන් පස්සේ මෙයා ජයග්‍රහණය කරලා මෙයා මෙයාගේම කොංගල හමුදාවක් හදාගෙන ඔන්න මිනිසුන්ට කරදර කරන්න පටන් ගත්තා. පෘථුවියේ සමතුලිතතාවය ආරක්ෂා කරන එක නෙවෙයි ඉතින් ගොඩ්සිලාගේ වගකීම. මේක සමතුලිතතාවයට ලොකු ගැටලුවක් හින්දා ගොඩ්සිලා මේ වෙලාවේදී මේ කොංගලට පහර දෙන්න තීරණය කරා. හැබැයි දැන් ගොඩ්සිලා කොහොමරි මේ කට්ටියව පෘථුවිය මතු පිටින් ආපහු එලවලා දාලා තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි කතාව. ඔන්න ඔය අතරේ පොඩි එකා කොහොමරි කොංගවත් අරගෙන මේ කට්ටිය ඉන්න ස්ථානයට ගිහිල්ලා ඉන්න විදිය මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමරි මෙතන වැඩ සිද්ධ වෙන මේ භයානක විදිය ඉක්මනින්ම කොංගට තේරුම් යනවා. ශරීරය දුර්වල වයසක වානරයන්ගෙන් වගේම කාන්තාවන්ගෙන් මේ කට්ටිය වහල්ලු වගේ වැඩ අරගන්න විදිය ඔන්න කොංගට මේ වෙලාවේදී දැක ගන්න පුළුවන් වෙනවා. කොංගට නම් මේක බලාගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතන බිම්මට ඇදගෙන වැටෙන වඳුරු 100 කෙනෙක්ට කොංග ගිහිල්ලා අතරත දෙනවා. මේ වෙලාවේදී ඔන්න මේක දකින මෙතන ඉන්න තවත් වානරෙක් කැවිල්ල ඔන්න කොංගට කෑ ගහන්න පටන් ගන්නවා. කොංග එකපාරයි දෙන්නේ මූ කෙලින්ම ඩවුන්. ඊට පස්සේ ඔන්න කොංග මෙතෙන්ට ඇවිල්ලා මේ හැමෝගෙම ගේම් ඉල්ලන්න පටන් ගන්නවා. ඔන්න මේ වෙලාවේදී මේ කට්ටියගේ නායකයා අර නපුරු රජතුමා මේක දකිනවා. මේ නපුරු ලොක්කගේ නම තමයි ඉස්කාකින් කියලා කියන්නේ. ඉස්කාකින් මේ වෙලාවේදී කොංග ගාවට ඇවිල්ලා කොංගේ කටේ තියෙන මේ යකඩ දත පෙන්නලා ඔන්න කොංගට විහිළු කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි කොංග මෙතෙන්ට අරගෙන ආපු මේ පැටියාගේ අම්මවත් ඔන්න මේ පැටියා ඉස්සරහදිම මේ ඉස්කාකින් මේ වෙලාවේදී මරලා දානවා. මේකෙන් පැටියා ගොඩක් වේදනාවෙන් කෑ ගහනවා. මේක බලාගෙන ඉන්න කොංගට නම් පුළුවන් වෙන්නේ නැහැ. කොංග මේ වෙලාවේදී ඉස්කාකින්ට අභියෝග කරනවා. ඉස්කාකින් ගාවත් ඇත්තරම මේ සත්තුන්ගේ ඇටසැකිලි වලින් හදපු කස්සයක් වගේ ආයුධයක් තියෙනවා. මේකේ කෙළවරේ අමුතුම જાතියේ ක්‍රිස්ටල් එකක් සෙට් කරලා තියෙනවා. මෙයා මේකෙන් කොංගට පහර දෙනවා. කොංගට මුලින්ම තුවාල වෙනවා. අන්තිමට මෙයා කොහොම හරි කොංගේ පොරවත් පැත්තකට විසි කරලා දාලා කොංගේ බෙල්ල මේකෙන් හිර කරගන්නවා. හැබැයි කොංග වැඩේ අතාරින්නේ නැහැ. කොනොත් අනිත් පැත්තට මේ මිනිහව උස්සලා පොලේ ගහනවා. මේත් එක්කලා මොන්න ඉස්කාකින්ගේ කට්ටිය ඇවිල්ලා කොංගට ඇටැක් කරන්න හදද්දී ඉස්කාකින් මේ වෙලාවේදී එයාගේ කට්ටියට පස්සට වෙලා ඉන්න කියලා කියනවා. ඊට පස්සේ එයාගේ කට්ටිය දම්බලා මෙතන තියෙන ලොකු ගල් ద్వාරයක් ඉස්කාකින් විවෘත කරනවා. මේකෙන් ඔන්න ගොඩ්සිලා වගේ තවත් යෝධ විශාල මුර්ගියෙක් එළියට එනවා. ඕනෑම දේක් ෆ්‍රීස් කරන්න පුළුවන් විදිහේ අයිස් බලයක් තියෙන මේ අයිස් ටයිටන්ගේ නම තමයි ෂිමෝ කියලා කියන්නේ. ඇත්තරම ඉස්කාකින් ගාව තියෙන එයාගේ වෙපන් එකේ තිබ්බර ක්‍රිස්ටල් එකෙන් මෙයා මේ ෂිමෝව පාලනය කරන විදි අපිට මේ වෙලාවේදී බලා ගන්න පුළුවන් වෙනවා. මෙයා මේ වෙලාවේදී කොන් ඉවරයක් කරන්න ෂිමෝට අණ කරනවා. මේ වෙලාවේදී කොන් මෙයාගේ වෙපන් එක පාවිච්චි කරලා මේ අයිස් ප්‍රහාරයෙන් බේරුණත් මෙයාගේ ආයුධයත් පැත්තකට විසිබලා යනවා. එයාගේ අතකටත් මේ වෙලාවේදී අයිස් හන්දක් ගොඩක් තුවාල වෙනවා. මෙතන තවදුරටත් සටන් කරොත් එහෙම මැරෙන්ඩා යන්නේ කියන එක කොන්ට මේ වෙලාවේදී මීටර් වෙනවා. අර පැටියා මේ වෙලාවේදී පැන ගන්න පුළුවන් ලේසි මාර්ගයක් මේ වෙලාවේදී කොන්ට පෙන්නනවා. මේ තෙක්ලම කොන් ඔන්න මෙතන තියෙන තුනි ගල් බිත්තියක් කඩාගෙන මේ ස්ථානෙන් එළියට දුවනවා. කොන් කියලා කියන්නේ ඉතින් උගුල් අටවන්න දක්ෂෙක්නේ. මෙයා දැනටමත් අටවලා තියෙන උගුලක් පැත්තකට තමයි මෙයාගේ පිටිපස්සෙන් එළවන මේ වානරින්න මෙයා අරගෙන යන්නේ. හැබැයි ඉතින් මුංගෙන් එකෙක් විතරයි මේ ට්‍රැප් එකට අහුවෙන්නේ. අනිත් ඒ උන්ට
මෙතන උගුලක් තියෙනවා කියන එක තේරුම් යනවා. මේ කට්ටිය දැන් ඉතින් අතින් පයින් කොන් එක්කලා හැප්පෙන්න තමයි ලෑස්ති වෙන්නේ. තුවාලයක් තියෙනවා වුණත් ඔන්න තනි අතින් හරි සටන් කරන්න කොන් මේ වෙලාවේ තීරණය කරනවා. හැබැයි මෙතන තියෙන පර්වතයකින් ගල් ටිකක් පෙරලලා කවුදෝ මන් දැවිලා මේ වෙලාවේ කොන්ව බේර ගන්නවා. මේ විදියට කොන්ව බේරගන්නේ වෙන කවුරුත් නෙමෙයි අර පැටියා කියලා ඔන්න කොන්ට මේ වෙලාවේ මීටර වෙනවා. පොඩි එකා ඊට පස්සේ කොන් ගාවට ඇවිල්ලා කොන්වත් අරගෙන ඉස්සරහට ගමන් කරන්න පටන් ගන්නවා. කොහමරි තියෙන පෘථුවේ ඉන්න ගොඩ්සිලාත් හිතාගන්න බැරි තරම් ලොකු ශක්තියක් ඇබ්සෝබ් කරගන්න විදිහත් මේ වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හලෝ එර්ත් එකෙන් පල්ලෙහාටත් ගමන් කරපු අපේ සෙට් එක ඔන්නර ආදිවාසීන් ජීවත් වෙන මේ කට්ටියගේ ගමට වෙලා දවස් කිහිපයක් බොහොම නිෂ්කලංකව ගත කරනවා. ඔන්න මේ වෙලාවේදී මේ කට්ටියගේ මේ ගමට කොන්වත් අරගෙන අර පොඩි එකා එන විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ කට්ටිය මෙයාලගේ මේ ආරක්ෂක දොර විවෘත කරලා මේ කට්ටියව ඇතුළට අරගන්නවා. මෙයාලගෙන් හානියක් නැහැ කියලා මෙයාලා දන්නවා. කොහමරි තින් ඔන්න ඔය සීන් එක මේ වෙලාවේදී ඉස්සෙල්ලා ගල් වලින් පණ බේරගත්ත කෝප කියලා හඳුන්වන ඉස්කා කින්ට වැඩ කරන තවත් ගෝරිල්ලෙක් බලාගෙන ඉන්නවා. මම ඉක්මනටම මෙතනින් පිටත් වෙලා යනවා. මම දැන් ඉතින් කෙලින්ම ගිහිල්ලා ඉස්කා කින්ට ඔත්තුව දෙයි වගේ තමයි පේන්නේ. කොහමරි කොන්ගේ අත හොඳටම තුවාල වෙලා තියෙන හින්දා වේදනාව හඳ ශරීරය ගොඩක් දුර්වල වෙලා කොන් මේ වෙලාවේදී බිමට ඇදගෙන වැටෙනවා. හිතපු විදිහටම කෝප ගිහිල්ලා ඉස්කා කින්ට ඔක්කොම දේවල් කියනවා. ඉස්කා කින් මෙයාගේ සේනාව වගේම හිමවත් අරගෙන ඔන්න මෙතනින් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔය අතරේ පෘථුවිය මතුපිට ඉන්න ගොඩ්සිලා ඔන්න කවරදාකටත් වඩා සෑහෙන බලගතු විදිහට නැගී සිටින විදිහත් මේ වෙලාවේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් මොනාක් එකත් මොනව කරන්නද කියලා තමයි මෙයා දිහා බලාගෙන ඉන්නේ. මේත් එක්කලාම ඔන්න කොංගාවට ලං වෙන ට්‍රැපර් මේ වෙලාවේදී මේ කට්ටිය නිර්මාණය කරපු කොංට හරියන අමුතුම විදිහේ යකඩ අතක් ගෙනල්ලා ඔන්න මේ කොංගේ තුවාල වෙච්ච ආත මේ වෙලාවේදී හොඳ කරනවා. මේකත් එක්කලා ලොකු එනර්ජි බූස්ට් එකකුත් කොංට හම්බ වෙන හින්දා ඔන්න කොං මේ වෙලාවේදී මේ රොබෝ අතත් එක්කලා නැගී සිටිනවා. මේ අතරේ ඔන්න ෂිමෝවත් අරගෙන ඉස්කා කින් එයාගේ සේනාවත් අරගෙන එන්න මේ පළාතට එන විදිහ පොඩි කාට දැක ගන්න පුළුවන් වෙනවා. මම ඉක්මනටම ගිහිල්ලා මේක කොංට කියනවා. මේ වගේ අමාරු අවස්ථාවකදී උදව් ගන්න ඕනේ කාගෙන්ද කියලා කොං හොඳටම දන්නවා. ඉතින් කොං ඉක්මනටම පොඩි කාවත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. කොහමරි ඉතින් ඊජිප්තුවෙන් මතුවෙන කොං මේ වෙලාවදී ඔන්න ගොඩ්සිලාට කතා කරනවා. ගොඩ්සිලාත් ඉතින් බල බල ඉන්නේ නැහැ ඉක්මනටම මෙතෙන්ට එනවා. නිකන් ඉදදී කෝල් එකක්වත් දුන්නේ නැහැ. උඹටත් මොකක් හරි මරාලයක් සෙට් වුණාමද අපිව මතක් වෙන්නේ කියලා ගොඩ්සිලා මේ වෙලාවදී ඔන්න කොංට ගහන්න පටන් ගන්නවා. නෑ නෑ හැම සීන් එකක් නෙමෙයි මොන වුණත් ගොඩ්සිලා හොඳටම දැන් ඉතින් පවර්ෆුල් වෙලා ඉන්න හින්දා තමයි මෙයා මේ විදිහට කොංට ඇටෑක් කරන්නේ. කොන්ටත් ඉතින් එකක් දෙකක් ගුටි කෑවට පස්සේ මිනිහා ආපු වැඩෙත් අමතක වෙලා ඔන්න කොන්ටත් මල පණිනවා. ඊට පස්සේ ඉතින් මුන් දෙන්න ආපහු සැරයක් ඔන්න මරා ගන්න පටන් ගන්නවා. කොහමරි ඉතින් දැන් ගොඩ්සිලා කලින්ටත් වඩා ගොඩක් පවර්ෆුල් හින්දා කොන්ට ඉතින් පණ බේරගෙන දුවන්න තමයි දැන් සිද්ධ වෙන්නේ. ඔය අතරේ අර ආදිවාසී ගම්මානයේ ඉන්න ජියා මේ වෙලාවේදී මේ කට්ටියගේ තියෙන පැරණි චාරිත්‍රයකට අනුව ඔන්න තවත් බලගතු ටයිටන් කෙනෙක් වන මෝට්‍රාව අවදි කරගෙන ඔන්න මේ ඊජිප්තුවට ගමන් කරනවා. ඊට පස්සේ ඔන්න මෝට්‍රා මැද්දට පැනනට පස්සේ ගොඩ්සිලා කොන්ට ගහන වැඩේ නවත්තනවා. ඉතින් හැමදාම මෝට්‍රා ගොඩ්සිලාට උදව් කරනවානේ. ඉතින් මේක හන්දා ගොඩ්සිලා මෝට්‍රා කියන දේ අහනවා වගේ තමයි පේන්නේ. කොහමරි අන්තිමට ඉස්කා කින් ගමේ තියෙන ආරක්ෂක බලල්ලක් බිඳගෙන ඔන්න දැන් ගමට පහර දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේදී ගොඩ්සිලා වගේම කොන් ඔන්න සටනට අවතීර්ණ වෙනවා. මේ හතර දෙනා මේ වෙලාවේදී එකිනෙකා එක්කලා සටන් කරන්න පටන් ගන්නවා. ෂිමෝ ගොඩ්සිලා එක ගොඩක් භයානක විදිහට සටන් කරනවා වගේම ඉස්කා කින් කොන් එක්කලා ගොඩක් භයානක විදිහට සටන් කරනවා. ෂිමෝ මේ වෙලාවේදී ගොඩ්සිලාව සම්පූර්ණයෙන්ම අයිස්ක දැම්මත් හැමදාම වගේ මෝට්‍රා මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ගොඩ්සිලාව බේර ගන්නවා. ගොඩ්සිලා ඒත් එක්කලාම මෙයාගේ ඇටොමික් බ්‍රීත් එක ඔන්න ෂිමෝට එල්ල කරනවා. හැබැයි මේ කට්ටිය මේ සටන් කරන ස්ථානයේ ග්‍රැවිටි එක ආපහු සැරයක් ඔන්න වෙනස් වෙන හින්දා මේ කට්ටිය ආයෙත් සැරයක් වෝම් හෝල් එකක් කරා ඔන්න පෘථුවියට මේ වෙලාවේදී ගමන් කරනවා. ඉස්කා කින් මේක දැකලා ගොඩක් සතුටු වෙනවා. මොකද මිනිහට හැමදාම ඕනේ කරලා තිබ්බේ මිනිහව එලවලා දාපු මේ පෘථුවියට ආපහු සැරයක් එන්න. ඔන්න මිනිහා මේ වෙලාවේදී ෂිමෝව පාවිච්චි කරලා මිනිස්සු ජීවත් වෙන මේ නගරවලට ඇටෑක් කරන්න පටන් ගන්නවා. ඔය අතරේ මෙතන වෙන කලබලයේ හින්දා අර පොඩි එකාව අල්ලගත්ත කෝපටත් මේ වෙලාවේදී මිය යන්න සිද්ධ වෙනවා. පොඩි එකත් කොහොමරි මේ වෙලාවේදී පෘථුවියට එනවා. ඇත්තම කොන්ගේ නැති වෙච්ච පොරවත් අරගෙනම තමයි පොඩි එකා පෘථුවියට එන්නේ. පෘථුවිය සටන් කරන එක නම් ඉස්කා කින්ට එච්චර ලේසි වෙන්නේ නැහැ. කොන් මේ වෙලාවේදී ඉස්කා කින්ට පහර දෙනවා. හැබැයි ඉස්කා කින් තාමත් ෂිමෝව පාලනය කරනවා. ගොඩ්සිලා මේ වෙලාවේදී ඉස්කා කින් ගාව තියෙන මේ කසය වගේ උපකරණය අතට අරගෙන ඔන්න මේකේ ක්‍රිස්ටල් එක මේකෙන් වෙන් කරනවා. ක්‍රිස්ටල් එක පැත්තකට ගැලවිලා විසික්වෙනවා. කොන් කොහොම හරි ෂිමෝව පාලනය කරන මේ ක්‍රිස්ටල් එක විනාශ කරලා දාන්න හැදුවත් ඉස්කා කින් මේ වෙලාවේදී කොන්ව අල්ල ගන්නවා. හැබැයි ඔන්න ඔය වෙලාවේදී අර පොඩි එකා පොරවත් අරගෙන ඇවිල්ලා කොහොම හරි මේ ක්‍රිස්ටල් එක මේ වෙලාවේදී විනාශ කරනවා. දැන් ඉතින් ෂිමෝත් ඔන්න මේ ක්‍රිස්ටල් එක විනාශ වෙච්ච හින්දා ඉස්කා කින්ගෙන් බේරෙනවා. දැන් ඉතින් තුන් දෙනාටම ඉස්කා කින් එක්කලා බේරගන්න ලොකු ගනුදෙනුවක් තියෙනවා. ඔන්න තුන් දෙනාම තුන් පැත්තෙන් පහර දෙන්න පටන් ගන්නවා. ෂිමෝ මේ වෙලාවේදී ඉස්කා කින්ව සම්පූර්ණයෙන්ම ෆ්‍රීස් කරනවා වගේම මේ අයිස් වෙලා ගියපු ඉස්කා කින්ව සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දාන කොන් ඔන්න මෙයාගේ කතාව ඉවරයක් කරනවා. මේත් එක්කලාම ගොඩ්සිලා මෙයා එකතු කරගත්තේ මේ එනර්ජි එක සම්පූර්ණයෙන්ම අහසට මුදා හැරලා අහස තියෙන කළු වලාකුළු හැම එකක්ම නැති කරලා දානවා. ඇත්තටම ඉතින් ගොඩ්සිලාට තවදුරටත් මේ ශක්තියෙන් උවමනාවක් නැහැ. සටන ඉතින් ඔන්න ඔය විදිහට තමයි අන්තිමට අවසන් වෙන්නේ. කොහොමත් ඉතින් ජියා මෝත්‍රා එක්කලා ගිහිල්ලා මේ සටනේ ලොකු වැඩ රාජකාරී තොගයක් ඉෂ්ට කරපු හින්දා හැමෝම මේ වෙලාවේදී ජියාට
ගොඩක් ස්තුති කරනවා ඩොක්ටර් එලින් නම් එයාගේ දුව දිගටම මෙහෙ නවතින්න තීරණය කරයි කියලා ගොඩක් බය වෙලා තමයි ඉන්නේ හැබැයි ජියා මේ වෙලාවදී එලින් කියන්නේ යාගේ අම්මා හින්දා එයාට දිගටම අම්මත් එක්ක ඉන්න ඕනේ කියලා එයා ඔන්න එලින් එක්කලා යන්න තීරණය කරනවා ගමේ විනාශ වෙලා ගියපු ආරක්ෂක ආවරණය ආපහු සැරයක් මෝටරා සකස් කරනවා ඊට පස්සෙ ඔන්න මෝටරා ආපහු සැරයක් නිින්දට යනවා ගොඩ්සිලත් ඉතින් මිනිහගේ වැඩේ ඉවර කරලා ආපහු කොලෝසියමට ගිහිල්ලා නිදා ගන්න පටන් ගන්නවා කොන් ඊට පස්සේ ෂිමෝ වගේම පොඩි එකා එක්කලා ආපහු සැරයක් ස්කා එයාගේ වහලුන්නු තියාගෙන හිටපු ස්ථානියට ගිහින් ඉන්න විදිය ඊගාවට අපිට පෙන්නනවා පේන විදිහට කොන් මේ හැමෝටම සමාව දීලා අලුතෙන් මේ කට්ටි ඉස්සර කරපු මිනිස්සු ආරක්ෂා කරන මේ කට්ටියගේ රාජකාරිය පටන් ගනී වගේ තමයි පේන්නේ ඉතින් ඔන්නෝම තමයි මේ ලස්සනම ලස්සන මූවී එකේ කතාවත් මෙතනින් එන් වෙන්නේ ඉතින් මූවී එකන වගේ අදහස අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා මේ විදිය මලුත් මූවී එකකින් ඉක්මනින්ම හම්බ වෙන බලාපොරොත්තු වෙන් මං අදට ගිහින් එන්නම් ඉතින් ඔයාට ගුඩ් ලක්